සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලවදත් අපේ YouTube channel එකට. ඉතින් 2019-2020 උසස් පෙළ කරලා විද්‍යාපීඨ අයදුම් කරපු අයට සුබ ආරංචියක් තමයි අපි අද අරගෙන ආවේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු ඒ සුබ ආරංචිය මොකක්ද කියලා. හරි, මේ වෙනකොට 2019-2020 උසස් පෙළ කරලා විද්‍යාපීඨ අයදුම් කරපු අයගේ තේරුණ අයගේ නම් ලිස්ට් එක අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. මේකේදී ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි මේකේ හරියටම සම්පූර්ණ ලිස්ට් එකම තාම අප්ලෝඩ් කරලා ඉවර කරලා නැහැ. ඒ කියන්නේ මේකේ නම් නැති තවත් සමහර අය ඉදිරියේදී සිලෙක්ටඩ් කියලා ඒගොල්ලන්ගේ නම් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ගේ නම නැහැ කියලා කලබල වෙන්න එපා. හරි, අපි මුලින්ම බලමු ඕගොල්ලන්ට කොහොමද මේ ඔයගොල්ලොන්ගේ නම තියෙනවද නැද්ද, මේ ලිස්ට් එකේ තියෙනවද නැද්ද කියන එක බලාගන්නේ කොහොමද කියලා. හරි, ඔයගොල්ලන්ට මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා මේ වෙබ් පිටුවට පිවිසෙන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ වෙබ් පිටුවට ගියාට පස්සේ ඕගොල්ලෝ අයදුම් කරපු ඕගොල්ලන්ගේ පාඨමාලාවයි මාධ්‍යයි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ ප්‍රයිමරි එඩියුකේෂන් තෝරගත්තා නම් ඒකේ සිංහල මාධ්‍යද දෙමළ මාධ්‍යද කියන එක ඕගොල්ලෝ තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒකේ වෙබ් පිටුව ඇතුළට ගිහිල්ලා PDF එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ PDF එක හරහා ඔයගොල්ලන්ගේ නම තියෙනවද කියලා හරියටම බලාගන්න. මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අර මම මුලින් කිව්වා වගේ මේකේ සම්පූර්ණ ලිස්ට් එකම තාම අප්ලෝඩ් වෙලා නැහැ. තවමත් මේක සැකසෙමින් තමයි තියෙන්නේ. කියන්නේ සැරෙන් සැරේ වෙනස් වෙනවා. දැන් මේ මම වීඩියෝ එක කරන අවස්ථාවේදී තියෙන විදිහට තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. එතකොට දැන් ඔයගොල්ලෝ ආපහු පස්සේ බලනකොට සමහර විට මේ නම් වලට තව නම් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ දැන්ට ඔයගොල්ලන්ගේ නම නැහැ කියලා කලබල වෙන්න එපා. ඉදිරියේදී ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට කෝසස් ගානක්ම තියෙනවා මෙතන තෝරගන්න. ඔයගොල්ලෝ අයදුම් කරපු කෝස් බලලා ඒ සබ්ජෙක්ට් එකට අදාළ මාධ්‍යයට අනුව ඔයගොල්ලොන්ගේ කෝස් එක සිලෙක්ට් කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේ ලිස්ට් එක බලාගන්න. ඉතින් ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ YouTube channel එකත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ වගේම අධ්‍යාපන සම්බන්ධ වැදගත් වීඩියෝ ගොඩක් ඉස්සරහටත් අරන් එනවා. එහෙනම් නැවතත් මේ වගේම අධ්‍යාපන සම්බන්ධ වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. සියලු දෙනාටම ජය.